පිට මිනිස්සුවා මම බුරනවා බුරලා මම නවත්තන්න කිව්වම නවත්තනවා එළියෙන් ආපේ එක්කෙන්ට ඔය ගෙදර ඇටැක් එකක් සිද්ධ වෙලා නැහැ පැනලා තියෙනවා ඒත් මේ ගොල්ලෝ නම් යා ලොකු වෙනවා ගොඩක් ලොකු වෙනවා ඒසි රූම් එක ගාවට ගිහලා අතෙන් ගහනවා මේ ඉන්නේ එක පැටියෙක් ඉතින් තව පැටව හතක් ඉන්නවා කානේ කොසොත් එක හැරෙන්නත් යන්නේ කීකරුන්ට මම හිතන්නේ දැන් සෙන් බර්නඩ් එක ආවින් ගොඩක් වැඩියෙන්ම පොඩි කාලේ වට ටච් වෙලා දින පර්සනලිටි දැන් සෙන් බර්නඩ්ද දැන්ට එහෙම වේගෙන එනවා වගේ තියෙනවා වගේ පපිස්ලා ලක්ෂයක හමාරකට සමහරවල් 75000ට දෙද්දී ඇයි ඔය අයගන්ට දෙන්නේ නැත්ති කිය බලව මේන්ටේන් කරගන්න පුළුවන්ද බලන්න ඕනේ ඉස්සෙල්ලා වා ඩිවිනස් එක තමයි දෙන්නේ ඩිවිනස් එක තමයි දෙන්නේ ඩිවිනස් පපි එකයි 퍼ෆෝමන්ස් එක දෙන්න ඇඩ්‍රස් එක පැටවු දිහා බැලුවම පේනවා කන කොච්චර බරද කියලා දැන් තිලෝ 35කටත් වැඩි වෙලා තියෙන්නේ මේ මාස හතරට ලොකුම කැමරා මාකට් එක කෙක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com කොහමද දැක්කා නේද ඉතින් කට්ටිය ටික ඔන්න අද අපි පෙට්ටෝක් එකෙන් අලුත් කම්බිනේෂන් එකක් කරන්න යන්නේ මේ ඉන්නේ කානිකෝසෝ මෙතන ඉන්නවා සෙන් බර්නඩ් අපි ඉන්නේ දුෂෙන් අයලා ගෙදර අයබෝන් අයබෝන් ඉතින් සාමාන්‍යයෙන් දුෂෙන් කිව්ව ගමන් ජනප්‍රිය මුලින් කෝසෝ ඊට පස්සේ ඩෝගඩි බර්ඩ් ආවා දැන් ඇවිල්ලා නෝ සෙන් බර්නඩ් පැටියුත් ගෙනවා මොකක්ද මේ වෙනස් වෙන්න හේතුව ආසාව තමයි ඉතින් සත්තුන්ට තියෙන ආසාවට ඉතින් එක එක ජයින්ට් බ්‍රීඩ්ස් වලට ගොඩක් ආසයි ඉතින් හොඳ බ්ලඩ් ලයින් එකක් හම්බුනහම අරගන්නවා දැන් ගොඩක් කට්ටිය කියන දේක් තමයි දැන් කානිකෝසෝ ඉන්නවා ඊට පස්සේ ඩීඩීබී ආවා දැන් සෙන් බර්නඩ් ඉන්නවා කොහොමද සෝෂලයිස් කරන්න එහෙම හිටියම දැන් ඇත්තටම මගේ කානිකෝසස්සගේ ටෙම්පරමන්ට් එක හරිම හොඳයි. ඒගොල්ලන් දැන් පේනවා ඔපේ කොච්චර ලොකු සත්තු වුණත් ඒ කියන දේ අහලා හොඳට ට්‍රේන් කරලා තියාගත්තා මාෂන් කිසි කරදරයක් නැහැ. ඒගොල්ලන් හොඳට ඉන්නවා. දැන් මේ සෙන් බර්නඩ් පැටියත් ඒ වගේම හොඳට ට්‍රේන් වෙගෙන එනවා. දැන් සෙන් බර්නඩ් ඩැවිල කොච්චර කල්ද? තාම සුමානයක්වත් නැහැ. සුමානයක්වත් නැහැ. එතකොට දැන් මේ ට්‍රේන් කරනවා කියන කතන්දරේ දැන් මේක ගොඩක් වෙලාවට ලොකු සත්තු ගත්තට පස්සේ තියෙන කරදරයක්නේ ට්‍රේන් කරන එක. ඔව්. සමහර කට්ටිය කියනවා හපනවා සමහර කට්ටිය කියනවා කට්ටිය ගෙදර කවුරු හරි ආවොත් ඉම්බුරනවා වැඩි කියලා. දැන් මේක ලොහෙම එකක් නෑ. නෑ. ආවොත් ට්‍රේන් කරන්නේ එතකොට කොහොමද කරන්නේ? මාමාත් ඒ කියන්නේ බල්ලත් එක්ක අපි ගෙවන කාලය තියෙන්න ඕනේ. එතකොට තමයි තින් ට්‍රේන් කරනවා වෙන්නේ. බල්ලා අපි දැන් මේගොල්ලෝ එක්කම අපි හොඳට ටයිම් ස්පෙන්ඩ් කරාම ඒගොල්ලෝ ඉතින් ඔටෝමැටික්ලි අපි කියන දේ අහනවා. ඉතින් ඌට වද දෙන්නේ නැතුව ආදරෙන් සලකනකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ මෙයා කියන දේ අහගෙන හිටියොත් තමයි අපිටත් හොඳට සලකන්නේ කියලා වගේ. ඒගොල්ලෝ හොඳට කියන දේ අහනවා. දැන් මං නිකන් කිව්වනම් ගිහිලා කුඩුට යන්න කියලා ටක් ගාලා කුඩුට යනවා. කිසිම කරදරයක් නැහැ. පිට මිනිස්සු ආවම බුරනවා. බුරලා මං නවත්තන්න කිව්වම නවත්තනවා. ඒකේ විදිහටම වෙනවා. ඒ විදිහටම වෙනවා. ඒක වැඩිපුරම වෙන්නේ ඒගොල්ලොත් එක්ක තියෙන කාලය යොදමින් ඉන්නද? ඔව්. දැන් මගේ මේ මේගොල්ලෝ බලා ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ගොඩක් වෙලාවට දවසට තුන් පාරක් විතර අපි ඇවිල්ලා පැයක් විතර එකිනෙක එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේනත් මාතාවමයි මගේ ළමයි නෝයි ඔක්කොම ඉතින් ගෙදර ඔක්කොම බල්ලන්ට ආදරෙහිඳ ඒ ස්පෙන්ඩ් කරනවා ඒක. එතකොට අපි හිතුවින් දැන් අපි හිතමු කලුතින් මේතර වැඩ කෙනෙක් වැඩට කෙනෙක් කෙනා කියලා දැන් ඔකේ වලුතෙන් ගැට තියෙන කියලා. එතකොට මුකුත් ලොකු රෙස්පොන්ස් එකක් නැද්ද? තරහ යන රෙස්පොන්ස් එකක්ද තියෙන්නේ? ඉස්සෙල්ලාම වෙන දැන් මේ ඔක්කොම බ්‍රීඩ්ස් වෙලා ගාඩියන් බ්‍රීඩ්ස් නේ. ඉතින් ගාඩියන් බ්‍රීඩ්ස් නම් මේගොල්ලෝගේ මේන් එක තමයි ආශා.
ඒ ගෙදර ඉන්න කට්ටියව ප්‍රොටෙක්ට් කරන එක. ඉතින් එයා දැනගත්තාම මෙතට ඇවිල්ලා තියෙන එක්කෙනා ගෙදරට ත්‍රෙට් එකක් නෙමෙයි ගෙදරට උදව්වක් කරන්න එහෙම කරලා තියෙන්නේ අපිවත් බලාගන්න ඉන්න. ඒතකොට ඒගොල්ලෝ ටක් ගාලා ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. ඒගොල්ලෝ නරට නිකන් හරි තේරුනොත් තමයි වෙන්නේ ඒගොල්ලෝට මේ 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 ඇවිල්ලා තියෙන පුද්ගලයන් ත්‍රෙට් එකක් තියෙනවා මේ ෆැමිලි එකට කියලා. ඒගොල්ලෝගේ ජොබ් එක ඒගොල්ලෝ හරියටම කරනවා. එහෙම නැත්නම් කිසිම අවුලක් නැහැ. එතන මෙතෙක් කාලෙකට දැන් ඔයා දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා සෑහෙන කාලයක් නේද? ඔව් පොඩි කාලේ තමයි ඉන්නේ. ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ කානිගොසගෙන් පටන් අරගෙන දැන් සෙන් බනට් ගාවට මේ ඇවිල්ලා ඉන්නවා. මෙතෙක් කාලෙකට ඒ වගේ කිසිම අවස්ථාවකදී එලියන් ආපේකේන්ටව ගෙදර ඇටැක් එකක් සිද්ධ වෙලා නැද්ද? නැහැ. මොකද වයි ඉන්නේම ජයන්ට් බ්‍රීඩ්ස් එක්කනේ. නැහැ. පැනලා තියෙනවා. ඒ කියන්නේ මම ඒක සරයක් සද්දයක් දාපු ගමන් ටක් ගාලා මෙයා වෙනවා. නිකන් බෝරාගෙන පනිනවා. ඒ වුණා. අපල නැහැ. අපල නැහැ. වෙන එලියෙන් ආපු කාටවත් එහෙම වෙලත් නැහැ නෑ නෑ රයිට් ඉතින් ලංකාවේ ගත්තු තින් දැන් ජයන්ට් බ්‍රීඩ්ස් ඉන්න ගොඩක් නේ ඔව් ඔයා හිතන්නේ දැන් මේ තුන්වෙනි එකනත් මෙහෙ ලැබිලා ඉන්නේ ඔව් දැන් ලොකු එකක් කියලා ඉතින් තව දැන් මේකට නම් මෙයා ලොකු වෙනවා ගොඩක් ලොකු වෙනවා එතකොට මේගොල්ලොත් එක්ක එකට තියාගෙන සෝෂලයිස් කරලා හදන්න ගත්තට පස්සේ ඔයා හදන විදිහට පර්සනල් ෆේවරිට් එක වෙනස් වෙයිද එහෙම නැත්නම් දැන් මේ මේගොල්ලන්ගේ නම් පොඩ පොඩ වෙනස් වෙනවා මොකද සෙන්බර්නන්ට් ඇවිල්ලා හරිම කියන්නේ මාර ලවින් හරි කිසිම මේකක් නැහැ මාර කීකරුයි දැන් යාට එක වැඩේ තියෙන්නේ කොලම්බෝල පොඩ්ඩක් යාට රස්නේ අමාරු ඉතින් රස්සේ අමාරු නම් එයා දන්නවා දැන් එයා අපි තියලා තියෙන AC රූම් එකේ ඉන්නවා ඉතින් AC රූම් එක ගාවට ගිහලා එයා අතෙන් ගහනවා ඉතින් ඒතර එයා අපි ආවේ එතනට දැම්මම එයා එතන පැය භාගයක් විතර රෙස්ට් කරලා එනවා ඊට පස්සේ ආයෙත් එළියට ඇවිල්ලා පොඩි එකලෙක සෙල්ලම් කර කර එහෙම ඉනවා. හරි හරි ඉක්මනටම පොටි ට්‍රේනින්ග් යම ඔක්කොම ට්‍රේන් වුණා. හරිම يعني අලුත් එක්ස්පීරියන්ස් එකක් ඉදීම ෆස්ට් ටයිම් සෙන්බර්නන් කෙනෙක් හදේ. දැන් සෙන්බර්නන් පැටව ගොඩක් ඉන්නවා මෙතන. සෙන්බර්නන් අපි අද පෙන්නන එක නේ. මෙයයි මේ තව හත් දෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක් ගාව මගේ යාළුවා දැන් දැන්ට රට ඉන්නේ. ඉතින් ඒ හත් දෙනෙක් ඉන්නවා යාගව මේල් පැටවම හතක් ඉන්නවා දෙන්නේ. මේල් හතක් ෆීමේල් නෑ. ෆීමේල් නෑ එකම එක ෆීමේල් එකක් මට දුන්නා. ඉතින් ෆීමේල් එක්කෙනයි නේ හින්දා සෙන්බර්නඩ් මේල් කට්ටිය තමයි ඉන්නේ. මේ ඉන්නේ එක පැටියෙක්. ඉතින් තව පැටව හතක් ඉන්නවා. තව පැට හයක් දින්න හතක්ද? හතක්. හතක් ඉන්නවා. ඉතින් ඕන කෙනෙක් ඉන්නව නම් කතා කරන්න පුළුවන් දුරකථන අංක අපි දානවා. ඉතින් අපි ගත්තු දින් එහෙම දැන් කානිකෝසගෙන් DDB ගෙන් වෙච්ච නැති දෙයක් බලාපොරොත්තු හින්දාද ගත්තේ සෙන්බර්නඩ්. නෑ ආසා විතරක් දෙන්නේ. දැන් ඩොග් ඩිබෝඩර්ස්ලා ඉන්න එකත් ඒගොල්ලෝ මාරම කොල්ටියක් තියෙන බල්ලෝ මට මේගොල්ලෝ දැක්කම ආසය හිතුණා ඇත්තර අරගොල්ලෝ එක්ක කම්පෙයා කරනකොට මේගොල්ලෝ වෙනස් මේගොල්ලෝ චුට්ටක් කම්මැලි වගේ DBB-ලයි කානිකෝසෝස්ලයි මාර ඇක්ටිව් මේ තුන්දෙනාගේ ඇක්ටිව් කවද කානිකෝසෝත් එක හැරෙන්නත් යන්නේ කිය කරුන්ට ඊට පස්සේ තමයි DDB ඔව් ඊට පස්සේ DDB මේගොල්ලෝගේ ලවින් සහ කෑරින් පාට් එක ගත්තොත් මේ තුන්දෙනාගේ වැඩිම ලකුණු දෙන්න කාටද මම හිතන්නේ දැන් සෙන්බර්නඩ් එක ලවින් ගොඩක් අරගොල්ලන් ඇවිල්ලා ප්‍රොටෙක්ටිව් නේචර් එක මේගොල්ලන්ගේ තියෙන්නේ මේ ගාඩියන් නේචර් එක මේගොල්ලන් එහෙම නෙමෙයි මේගොල්ලන් ඇවිල්ලා ෆැමිලිම ඔරියන්ටඩ් ඩොග්ස් වගේ නිකන් සෙන්බර්නඩ් දැන්ට මට තේරෙන්නේ එහෙම තමයි මොකද කොයි වෙලාවෙත් කාගේ හරි රොරුකුවට වෙලා ඉන්නව තමයි ආස ඇවිල්ලා පෙට්ට වීම ඉන්න පොඩි කාලේ ඉඳන් ගත්තොත් දැන් මේ පැටව් මේ හැම පැටියම් පොඩි කාලේ ඉඳලා දිනන්නේ මේ ඔව් දැන් මේ අලු දෙමෙක් ගෙන ඔව් වැඩියෙන්ම පොඩි කාලේ ඔයාට ටච් වෙලා දින පර්සනලිටි දැන් සෙන්බර්නඩ්ද දැන්ට එහෙම වේගෙන එනවා වගේ තියෙනවා වගේ කානිකෝසගෙන් සෑහෙන වෙනස් වේගෙන යනවා නේද කානිකෝසෝ එහෙම නෑ කානිකෝසොත් ඇවිල්ලා වෙනම කැරක්ටර්ස් ඒ තුන් දෙනාටම තියෙන්නේ 3 ඩිෆරන්ට් කැරක්ටර්ස් ඒගොල්ලන්ගේ නේචර් එක මාර වෙනස් මේගොල්ලෝ ෆුල් ඇක්ටිව් මේ පේන දේ මේ මේ නනුග්ගේ පැටවුගේ පැටවු දෙන්නා ඉන්නේ දැන් මම ඒ දෙන්න දෙන්න දැන් මේගොල්ලන්ගේ අපි මේ පැටවුන් ගැන කතා කරලා ඉමු දැන් මේගොල්ලන්ගේ මේ වයස කොහමද මේගොල්ලන්ගේ බර දැන් මේගොල්ලන්ට මාස 4ක් වෙනවා මේ ෆීමේල් පැටවු මාස 4ටද හැදිලා ඉන්නේ මෙච්චර ඔව් මාස 4ට මේ මාස 4යි මෙයා මේල් ෆීමේල් ෆීමේල් මේ දෙන්න ෆීමේල් ෆීමේල්ස් දෙන්න ඉතින් මේ ඉන්නේ කානෙකෝසෝ ෆීමේල් පපීස්ලා දෙන්නෙක් ඉන්නවා මෙතන මේගොල්ලෝ මාස 4ක නනුග්ගේ නනුග්ගේ තරොරගේ තරොරගේ ඉතින් මේ ඉන්න කට්ටියත් ඕගොල්ලොන්ට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ කැනල් එක කියන්නේ ලංකාවේ දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන ස්ටෑන්ඩඩ් මට්ටමේ තියෙන කැනල් එක. දැන් මෙහෙන් සමහර කට්ටිය කෝල් කරලා අහනවා අනිත් පැත්තේ පපිස්ත ලක්ෂක මාරකට සමහරවල් 75,000 දෙද්දි ඇයි ඔයා ඒකට දෙන්නේ නැත්තේ කියලා.
මෙහෙමයි මම ඔක්කොම ඉස්සලා ආශාන් ඇත්තටම වල් එක අඩුවට දෙන්න කැමති නැත්තේ බලව මේන්ටේන් කරගන්න පුළුවන්ද බලන්න ඕනේ ඉස්සලා බල් එක ආසාවට ගන්න ගොඩක් කට්ටිය නෑ බලව ඊට පස්සේ අරගෙන මුලදී සලකනවා ඊට පස්සේ ඒකට සලකගන්න බැරි වුණොත් එහෙම බලව ගන්නවත් එෆෝඩ් කරන්න බැරි නම් ඒකට සලකන්න පුළුවන් වේද කියලා මම දෙපාරක් හිතනවා ඉතින් මම ඒව ගන්න පුළුවන් හොඳට ආදරෙන් විඳන් කරලා හදන්න පුළුවන් එකකට තමයි මම දෙන්නේ ඒක හින්දා මම දෙන්නේ නැහැ මගේ මොකද මගේ මේ බිස්නස් එකක් නෙමෙයි මේක මම ගන්නේ මම ආසාවට සතු හදන එකක් ඉතින් පැටව ආවහම මම නිකන් දෙන්නේ නැහැ මම විඳන් කරන සල්ලි වලට මේ සාධාරණයක් කරලා මම දෙන්නේ නැහැ හැබැයි මම දෙන්නේ නැහැ නිකන් කට්ටියට දෙන්නේ මේ හරියට බල් එක වියදම් කරලා හදන්න පුළුවන් එකකට දැන් මෙහි අද ඉදිද්දි සෙන්බනාඩ් එක ගත්තත් සම ඇමරිකන් මුලිට ඉන්නෝනේ ඔව් එතකොට බ්‍රීඩ්ස් හතරක් ඉන්න මෙහි හතරක් ඉන්න හතරෙන් බල්ලු කී දෙනෙක් ඉන්නද ඔක්කොම දැන් දැන් ඉන්නවා මගේ හෝටල් එකෙත් ඉන්නවා බල්ලු ටිකක් දාලා මේ කොහොමද බල්ලෝ 16ක් විතර ඉන්නවා ඔක්කොම 16ක් විතර ඉන්නවා මේ ඉන්න කට්ටිය ඔක්කොම මේ බ්‍රීඩ්ස් හතර කට්ටියනේ මේ අලුතෙන් මෙගෙනා මෙයා තාම එක්කෙනා ඉන්නේ ඔව් ඉතින් තාප අපි ඉස්සලා හත් දෙනෙක් එක්ක ඉන්නවා එතකොට දැන් මේගොල්ලෝ ගැන කතා කරද්දී මේගොල්ලන්ගේ පෝෂණ තේය පෝෂණ අවශ්‍යතා සහ ඔක්කොම දේවල් වා ඩිවිනස් එක තමයි දෙන්නේ ඩිවිනස් එක තමයි දෙන්නේ ඩිවිනස් පපි එකයි පර්ෆෝමන්ස් එක දෙන ඇඩ්‍රස් එකයි කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය පැටවු දිහා බැලුවම පේන කන කොච්චර බරද කියලා මේගොල්ලෝ දැන් කිලෝ කීයද දැන් කිලෝ 35කටත් වැඩි වෙලා තියෙන්නේ මේ මාස හතරට ඩිවිනස් එක ඇත්තටම 35කටම වැඩි ඔව් සිස්පර ළඟදී බැලුවේ නෑ මම. ඒ කියන්නේ ඕවෙයිද නෑ. ඕවෙත් නෑ. ඒගොල්ලෝ ග්‍රෝයින් ස්ටේජ් එකේදී ඒගොල්ලෝ හොඳට හදන්න ඕනේ. මේ මාස හතරට 35ක්. ඔව් හොඳට හැදෙනවා. රයිට්. ඉතින් ඒ ඔක්කොම වෙන්නේ ඩිවිනස් ඩොග් ෆුඩ් එක තමයි මෙහෙ දෙන්නේ. ඉතින් මේගොල්ලෝ ගැන කතා කරද්දී අපි සත් සෙන්බනඩ් ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය කියනවා මේගොල්ලෝ රස්නේ පරිසරයේ ජීවත් වෙන්න අමාරුයි කියලා. එතකොට AC කරපු කාමරයක් හරි AC කරපු ගෙදරක් හරි ඕනමද මේ පැටියෙක් හදන්න? සීතල ඒරියා එකක ඉන්නවා නම් ඕන නෑ කොලම්බෝ වලදී චුට්ටක් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා. මොකද අශාන් ඒගොල්ලන්ගේ මම දන්නේ මට දැන්ට තේරෙන හැටියට මම තාම ගෙනල්ලා සුමානයක් විතරේ. එයාට පොඩක් රස්සේ දැනුනේ ගමන් එයාට AC රූම් එක හොයාගෙන එයා යනවා නැත්නම් වතුරු තියෙන තැනකට හරි යනවා. ඉතින් AC කරලා තියෙන එක මම හිතන්නේ උඩ හොඳයි. මොකද රස්නේ පරිසරයක ඉඳගෙන යාට දුවලා සෙල්ලම් කරලා ඉන්න බැරි වෙනවන්නේ නැත්තම් එයාට පොඩක් ටයර්ඩ් වුනහම එයාට පොඩක් මේ ඒ කියන්නේ ස්ට්‍රෙස් වගේ වුනහම එයාට ගිහලා රෙස්ට් කරන්න ඒ තියෙන තැනත් AC තියෙන තැනත් තිබුණා හොඳයි කියලා තමයි මම හිතන්නේ ඩොග් ෆුඩ් ලබා දුන්නොත් ගොඩක් කට්ටියට තියෙන ගැටලුව තමයි කොච්චර ප්‍රමාණයක් එක වේලකට ලබා දෙනවද කියලා ඩොග් ෆුඩ් විතරක් දුන්නොත් එතකොට අපි ගත්තොත් දැන් මේ ඔක්කොම ජයන්ට් බ්‍රීඩ් නේ ඔව් එතකොට ඕන කෙනෙක්ට දෙන්න ප්‍රමාණය ඒකයි එතකොට එක වේලකට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද එයාගේ බල්ලගේ weight එක හැටියට තමයි දෙන්නේ දැන් නනුකු මේගොල්ලෝ ඇවිල්ලා ගොඩක් බරයිනේ ඉතින් ඒගොල්ලෝගේ බරේ හැටියට තමයි දෙන්නේ දැන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් වගේ තමයි එක වේලකට ඩිවිනෝස් එකේ නම් මේ එක වේලකට 500ක් 600ක් අතර තමයි මේ දවසටම දෙන්න තියෙන්නේ හා හා ඒ කියන්නේ උදේට ග්‍රෑම් 300 හවසට ග්‍රෑම් 300 වගේ දුන්නා නම් හොඳටම ඇති පපිස්ට පපිස්ටට එයාගේ weight එකයි age එකයි හැටියට ඒක හතර පාරකට කඩලා තමයි දෙන්නේ හතර පාරකට කඩලා දෙන්න ඕනේ එතකොට දැන් මේ කියන බ්‍රීඩ් එක අපි සෙන්බනඩ් මේ කානිකෝස ගැන කතා කරලා තියෙන හින්දා මේ කියන බ්‍රීඩ් එක දැන් ලංකාවට මේකත් අලුත් එකක් නෙමෙයිනේ දැන් මේක ලංකාවේ ඉන්නවා වැඩියෙන්ම ලෙඩ හැදීමේ සම්භාවිතාව සහ මික් ස්කින් එක ගැන සෑහෙන සැලකිය යුතු වන්නේ මේ බ්‍රීඩ්ස් මෙතන ඉන්න දෙකෙන් කාගේද මම ඇත්තටම මේ සෙන්ට් බර්නඩ්ස්ලා ගැන එහෙම ලොකුට කතා කරන්න ඇත්තටම තාම නොලෙජ් එකක් නැහැ තාම මම ඒක ගැන ස්ටඩි කරගෙන යන හැටියට එහෙම බල්ලන් හොඳට පිරිසිදුව කෑම ටික පිරිසිදුව දීලා හරියට වර්ම් කරලා ඒකලම පිරිසිදුව තියාගෙන අර කූඩු වලම දාගෙන තියන්න නැතුව ඒගොල්ලන්ට එළියේ ඒගොල්ලන්ට ඕන වෙලාවට ටොයිලට් යන්න එහෙම කරන්න තියෙනවා නේද ඒගොල්ලෝගේ ගට් හෙල්ත් එක හොඳට හදන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔය ගොඩක්ම එහෙම ප්‍රශ්න වෙන්නේ පිරිසිදු කෑම ටික කාලි වෙච්ච ගමන් කෑම ටික අයින් කරන්න ඕනේ ඒක යාට ඕන වෙලාවට කන්න තියන්න නරකයි එතකොට එහෙම තිබ්බම ඒගොල්ලන්ට ප්‍රෝටීන් හයි ප්‍රෝටීන් ඩයට්ස් මේ ඒවා එතකොට ඒ වලට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් ඇවිල්ලා මේ ගට් ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. ඉතින් ඒ වලින් තමයි ගට් ප්‍රොබ්ලම්ස් සමග ස්කින් ප්‍රොබ්ලම්ස් එනවා. ඒකේ ඒවා ඇවිල්ලා මෙයා වෙන්නේ. එහෙම නැත්නම් කිසි කාරණාවක් නැහැ. දැන් මේගොල්ලෝ නම් ආපු ගමන් පොඩ්ඩක් වෙදේකට මේ ස්කින් ඉෂුස් එකක් ආවා. ඊට පස්සේ ඔටෝමැටිකලි ඇඩැප්ට් වුණා. දැන් ඇඩැප්ට් වෙලා ඉන්නේ. ඔව් දැන් ඇඩැප්ට් වෙලා ඉන්නේ. දැන් සෙන් බර්නඩ්ත් එහෙම ඇඩැප්ට් කරගැනීමේ හැකියාව තියෙනවද?
මට හිතෙන්නේ දැන් එනවා දැන් මේ පොඩ පොඩ ඉස්සලා හිටියට වඩා එයා පොඩක් එනවා පළවෙනි දවස මම මොකද එයා ආවේ සීතල පරිසරක ඉඳලා ඒක ඉඳලා මේ කොළඹ ආවන් පස්සේ එයා ටිකක් හිටියා කම මේ AC එකටම වෙලා ඊට පස්සේ දැන් පොඩක් එළියට එනවා දැන් මම කිව්ව ගෙනල් දවස් දෙකකින් පොටි ට්‍රේන් යාම තනියෙන් වුණා අපි කරන්න දෙයක් තිබ්බේ නැහැ ඒ කියන්නේ මෙතනින් ඉන්ටෙලිජන්ට් වල ඔක් ගාවිල සෙන් බලන්න මම හිතන්නේ ගොඩක් ඉන්ටෙලිජන්ට් ඒවිල මොකද එයා දන්නවා එයා මේ ඉන්න තැන දරා කරන්න ඕනේ නැහැ කියලා එයා වැඩි කරලා වඩා බුද්ධිය තියෙනවා ඔව් බුද්ධිය තියෙනවා මොකද රැටත් මාත් එක්කමයි කාමරේ නිදාගන්නේ කාමරේ රැටවත් දරා කරන්නේ නැහැ මෙයා අනික් කටි කරා අනික් කටි කරා ෆෝටිය ලොකු වෙනකන් තිබ්බ එක මෙයා ගෙනලා දවස් දෙකෙන් ඔක්කොම හරි ගියා ඒ කියන්නේ මෙයාටම ඒව දෙවල් තේරෙනවා 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 එයා පොඩ්ඩක් හැබැයි මේ අනික් ඒගොල්ලෝ පොඩ්ඩක් බුලි කරලා එනවා ගියේ එලියට ඇවිල්ලා ඒගොල්ලන්ට පොඩ්ඩක් බුරලා මම තමයි ගියේ ඇතුළේ ඉන්නේ දැන් වගේ ඔඩිසා සීන් එකක් දාලා එනවා අය. ඉතින් මේ වගේ දේවල් බලන ගාතර තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරද්දී දැන් මේ මේ ලංකාවේ තියෙන මාකට් එක දැන් බල්ලන්ගේ මාකට් එක ඇවිල්ලා පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය බල්ලෝ සමහරලා ඉන්ස්ටෝල්මන්ට්ස් වල ගෙවන්නත් දෙනවනේ දැන්. එතකොට ඔයා කොහොමද ඒක දකින්නේ මේ මාකට් එක මේ බීඩින් ස්ටෑන්ඩඩ්ස් කාලාද තියෙන්නේ මොකද්ද ඔයා හිතන්නේ මට අනුන්ගේ මේවා මට මුකුත් කියන්න බෑ ආශාන් මම මොකද ඒක හොඳ නැහැනේ සමහර කේගලුන්ගේ වෘත්තිය වෙලා තියෙනවා මේක ඉතින් මම ඒකට මුකුත් කතා කරන්නේ නැහැ මම ඒක කියන්නේ අපි බල්ලෙක් දෙනකොට හොයලා බල්ලා දෙන්න ඒ දෙන කෙනාට බල්ලා රිපෝට් කරලා බල්ලට සලකන්න පුළුවන් ද ආදරය කරන්නේ කොහොමද ඒවා බලලා මේ බල්ලෙක් දෙන්න එහෙම නැතුව දෙන්න ගියොත් තමයි ඉතින් අර දැන් ඉතින් ඒක ඉතින් ගන්න මිනිස්සු දැනගන්න ඕනේ. දැනගන්න. දැන් ගොඩක් කට්ටිය කියන මේ මම කියේ ගොඩක් කට්ටිය මේ කියන චෝදනාවක් මේක. සමහර කට්ටිය කියනවා දැන් බ්‍රීඩින් ස්ටෑන්ඩඩ්ස් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ ඒක තමයි මේ බල්ලන් වඩන දෙන්නේ කියලා. වෙනවා ඒත් එක්කම මේ රිසෙෂන් එකයි ඒ මේ ඔක්කොම බලපාන්න ඇති. ඒක එක කෙනාට තියෙනවනේ. ඉතින් මෙහෙම ඉතින් තමන් දැනගන්න ඕනේ මේ බල්ලෙක් ගන්න අවුරුදු 10ක විතර කොමිට්මන්ට් එකක්. ඒ කොමිට්මන්ට් එකට තමන්ට බල්ලව මේන්ටේන් කරන්න පුළුවන්ද? බල්ලත් වියදම් කරලා බල්ලව බලා ගන්න සමහර කට්ටිය බල්ලෝ ගන්නවා. ඒගොල්ලෝ මයිග්‍රේට් වෙන්න දාලත් තියලා. මම මේම කට්ටියට දෙන්නෙත් නැහැ. මොකද ඊට පස්සේ ඔක්කොම හොයලා බල්ලත් දෙන්නේ. ඔව් පොඩක් බල්ලා නිකන් කතා කරනකොට තේරෙනවානේ. ඒතර බල්ලා ඒකලෝ මයිග්‍රේට් වෙන්න හිතාගෙන මයිග්‍රේට් වෙනවා කියලා බල්ලෙක් ගන්න. ඒතර ඒතර එම ඒ බල්ලට යන්නේ නුමන් නේතු වෙනවා. ඉතින් එහෙම බල්ලා එහෙම මම හිතන්නේ එහෙම හොයලා බල්ලා දෙනවා නම් මේ බල්ලා මෙහෙම මෙයා වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කට්ටිය තමයි ඉතින් බල්ලා ඉල්ලන ගානට දීලා දානවා. ඉතින් එතකොට මම හිතන්නේ සාධාරණයක් වෙනවා කියලා. ඉතින් මට අනික් ඒගොල්ලෝ ගැන කතා ගන්න නැහැ. මම කරන්නේ නැහැ ඒ වගේ දේවල්. කරන්නේ නැහැ. එහෙම කරන කව පිරිසක් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එක තියාගෙන යන සහ ගණන් අඩු කරන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ඔව් ඉන්නයි. ඉතින් අපි කතා කරන්න ගත්තේ ඇත්තටම අවශ්‍ය නැති බල්ලක අවශ්‍ය කෙනා කීය වුණත් ගන්නවා. ගන්නවා. ඔව්. මේන්ටේන් කරන්න පුළුවන් එක නේද? මේන්ටේන් කරන්න පුළුවන් එක. ඇත්තටම මේ බ්‍රීඩ් එකට ආස එක්කෙනා එයාට ඕන නම් එයා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. සල්ලි ප්‍රශ්නයක් නැහැ එතකොට එයාට. ඔව් එයාට ඉතින් එහෙම වෙන්නේ නැහැ නේ මං ඉස්සෙල්ලා මම ඩිබෝඩ් එකට දුන්නේ ලක්ෂ 7 මාර ගානේ. ඔව්. ඉතින් ඒ ඔක්කොම තැන් හොඳ තැන් වලට ගිහින්. ඉතින් ඒගොල්ලෝ හොඳට බලා ගන්න මට කෝල් කරලා ෆොටෝස් උත් එවනවා බලනවා. දැන් මම මේ සෙන්ට් බර්නාඩ් එක ගත්ත එක්කෙනත් හොඳට බලනවා. එයා දැක්කම ඒ කියන්නේ එයා මේන්ටේන් කරන විදිය දැක්කම ආසයි ගන්න. ඉතින් එයා දැන් රට ඉන්නේ. ඉතින් මේ මට කිව්වා මේ මේකලා එයා ගවකටව 7 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 7 දෙනාව දෙනවා අයිය බල්ලා හොඳ කට්ටිය આવොත් දෙන්න කියලා. රයිට්. ඉතින් කියන්න ඕනේ මේ තියෙන ඩිවිනස් මේ ඩිවිනස් ඩොග් ෆුඩ් එක ලංකාවේ දැනට ට්‍රෙන්ඩින් ලයින් එකේ තියෙන ඩොග් ෆුඩ් එකක්. ගොඩාක් කට්ටිය ගන්නවා. ගොඩක් රිසල්ට් තියෙන ඩොග් ෆුඩ් එක මේ කිලෝ 30 ගණක් 83 4කට වෙලා දින නිකන් නෙමෙයි නේ. ඉතින් සෙන් බනාඩ් පැටව දෙන්නෙක් ඉන්නවා ෆීමේල් දෙන්නයි. මේ කානිකෝස පැටව දෙන්නෙක් ඉන්නේ. කානිකෝස පැටව දෙන්නෙක් තමයි ඉන්නේ. ෆීමේල් දෙන්නෙක් සෙන් බනාඩ් පැටව 7 දෙනෙක් ඉන්නවා. ඔව් මේ මේල් පැටව 7 දෙනෙක් ඉන්නවා. මගේ පැටව 7 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ හැදිලා පුළුම් බෝල වගේ හැදිලා තියෙන මේකල තමයි මාස දෙකයි. මාස දෙකයිද? ඒතර මේකලගේ අම්මා දාත්ත ඉම්පෝර්ට්ඩ්ද? අම්මා දාත්ත ඉම්පෝර්ට්. අම්මා දාත්ත ඩබල් සයිඩ් ඉම්පෝර්ට් පැටව එකක්. එක්කෙනෙක් හංගේරියා එක්කෙනෙක් ක්‍රොයේෂියා. එතකොට මේ මේ කානිකෝස පැටවුන්ගේ තමයි දත ඉම්පෝර්ටන්ට් දෙන්නම ඉම්පෝර්ටන්ට් ඒත් කොහෙද රටවලද මෙයා ඉටාලියන් බ්ලඩ් ලයින් එක මෙයා සර්බියන් සර්බියන් ඉතින් බැලු බැලමට තේරෙනවා මේ නනුක් නනුක් අපේ ප්‍රෝග්‍රෑම් එකට කලිනුත් කරලා දෙනවා නනුක්ගේ මේ ලංකාවේ මෙහි තමයි ලොකුම කෝසොත් ඉන්නේ නේ ඔව් ලොකු කට්ටිය ඉන්නේ තව ඉන්නවා කට්ටිය ඉන්නේ මෙහි තමයි ඉතින්
දුෂණයට කතා කරන්න පුළුවන් පෙට් එකේ කතා කරන්න පුළුවන් මේ පැටවම්බ ගන්න මේ අපි ගාන එත කෝල් කරාමද කියන්නේ මොකද ගාන මේගොල්ලෝ නම් මන් දෙන්නේ තුනමාර ගානේ අච්ච තුනමාරට ගන්න පුළුවන් කියාව තියෙනවා ඔව් මම සෙන් බර්නඩ් ඒගොල්ලෝ නම් අසන්ලට අපි කතා කරලා කතා කරලා එන්න ස්පෙෂල් ප්‍රයිස් එකක් දෙයි පෙට් එකේ කතා කරවද්දී අපි විශේෂ මිලකට සෙන් බර්නඩ් පැටව් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක තමයි අදවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා හිටිය සෙන් බර්නඩ් සහ කානේ කුසු අමුතු කම්බිනේෂන් එකක් මේ දෙන්න දෙකොල්ලොත් හදන්න පුළුවන් එක ගැදරක ඔව් ඕනම බ්‍රීඩ් එකක එක ගැදරක හදන්න පුළුවන් සෙන් බර්නඩ් අරන් යනවා නම් මොන වගේ ගැදර තත්ත්වයක් තියෙන්න ඕනද මාරි ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩක් ඒසී කරලා එහෙම තියෙන තේරස් තියෙනවා ඉඩක් තියෙන්න ඕනද ඉඩක් තියෙන්න ඕනේ යට පොඩක් දඟලලා කරලා ඉන්නත් ඕනේ ඒසී විතරක්ම තිබිලා මදි මදි ටිකක් මදි ඒක පොඩක් දඟලලා කරලා ඉන්න හැකියාව තියෙන්න ඕනේ නැත්තම් ප්‍රශ්න ගන්න බලන්න නේ ප්‍රශ්න ගන්න කියන්නේ ඉතින් අපිවත් නිකන් කූඩු වල හදුවා වගේ වෙනවනේ මොකද ඉතින් යාව at least walk එකක් කරගෙන යන්න එයා අර නැත්තම් ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට බල්ලංග පේනවා හරි අවුල් වෙකින් ඉන්න. ඉතින් ඒ ස්ට්‍රෙස් ගතිය නැති වෙන්නේ එයාට ඒ නිදහසක් තියෙනවා කියලා එයාට තේරෙන්න තැනක් වෙන්නත්. රයිට් ඉතින් තැන්කියු දුෂණය. අපිත් එක්ක එකතුනාට ඉතින් ආපහු දවසක අපි එකතු වෙමු. ඉතින් මේ තමයි පැටව් සෙට් එක ඔන්න ආපහු කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ඩිවිනස් මිලදී ගන්න පුළුවන් අපේ pet talk shop එකට කතා කරලා අපි ඒකට නම්බර්ස් දානවා. කිහිලෙන් නම් එනවා මේ pet talk සුරතුළුන් වෙනුවෙන්.